IPL ගැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තරුණ දක්ෂයන් පිරි කණ්ඩායමක් විදිහට තමයි ඉදිරියෙන් ඉන්නේ. තිසර පෙරරාගේ නායකත්වයෙන් තරගාවලියට එන ගැෆ්නා කණ්ඩායමට මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් හොඳින්ම වැඩපෙන්පු වනිදු හසරංගත් ඇතුළත් වෙනවා. මේ කණ්ඩායමේ පුහුණුකාර ධුරය දරන්නේ තවත් තරුණ පුහුණුකරුවෙක් වන තිලන කණ්ඩම්බි. කණ්ඩම්බි තමයි අවසන් අවතාවට තිබුණු SLPL තරගාවලියේ ජයග්‍රාහී නායකයා වුණේ. ගැෆ්නා කණ්ඩායමේ හිටපු ප්‍රවීණතම ක්‍රීඩකයෙක් තමයි රවි බොපාරා. බොපාරා ලෝකේ වටා තියෙන T20 තරඟවල සෙල්ලම් කළ ක්‍රීඩකෙක් නිසා ඔහුගේ දායකත්වය ජැෆ්නා කණ්ඩායම දැඩිව අපේක්ෂා කළා. හැබැයි දැන් වාර්තා වෙන්නේ බොපාරා තරඟාවලියට එන්නේ නැහැ කියලා. ඒකට හේතුව විදිහට කියවෙන්නේ තරඟාවලිය වෙනුවෙන් බොපාරාට ගෙවන්න ඕන සම්පූර්ණ මුදල බොපාරා ජැෆ්නා කණ්ඩායමේ හිමිකරුවන්ගෙන් ඉල්ලුවත් ඒකට ජැෆ්නා කලබලකාරීත්වයේ එකඟ නොවීම නිසා තමයි බොපාරා තරඟාවලියට එන්නේ නැත්තේ. බොපාරාගෙන් හිස්සුණු තැන්ට ජැෆ්නා කණ්ඩායම T20 තරඟ රටාවට බොපාරාටත් වඩා ගැළපෙන ක්‍රීඩකෙක් හොයාගෙන කියලා තමයි ආරංචි වෙන්නේ. කොදුල් කණ්ඩායම අවස්ථා දෙකක T20 ලෝකුස්ලානේ දිනා ගනිද්දී කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙක් වුණු ජොනතන් චාල්ස් තමයි බොපාරාගේ තැන්ට අලුතින් හොයාගෙන තියෙන්නේ. ජැෆ්නා කණ්ඩායම අවිෂ්ක ප්‍රනාන්දුක මිනොත් බහනුක ඉනිම ආරම්භ කරයි කියලා මත පළ වෙලා තිබුණත් චාල්ස්ගේ පැමිණීම එක්ක මේ ආරම්භක ප්‍රතිකරණ සංයෝගය වෙනස් වෙන්නත් පුළුවන්. චාල්ස් කොදුල් කණ්ඩායම වෙනුවෙන් එක් දින තරඟ 48කටත් T20 ජාත්‍යන්තර තරඟ 34කටත් ක්‍රීඩා කළ ප්‍රබල ක්‍රීඩකයෙක්. එනිසා ඔහුගේ පැමිණීමේ ආරංචිය LPL ක්‍රීඩාලෝලින්ට බොපාරාගේ අයිමීමෙන් දැන්න දුකට වඩා වැඩි සතුටක් දැනෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.